හොඳයි ඒ වගේම සරත් මහත්මයා මම ඊළඟට යන්න කැමති මේක සාමාන්‍ය ප්‍රවෘත්තියක් වගේ පෙවුනට නමුත් මේකේ අභ්‍යන්තරයේ ටිකක් අපිට අපිව මතකයෙන් ගෙනියනවා ගොඩක් එහාට ඒ තමයි මම ඉදිරි පුවත්පත්වල ගෙසරි පුවත්පත්වල දැක ගන්න ලැබුණා ලංකාවේ ප්‍රදේශ කීපයකම භූචලන සිදු වාර්තා වුණා ඉතින් භූචලන කියවම මම හිතන්නේ අපිට නිතර නිතරම අපිට අපේ හිතට පැමිණෙන්නේ සුනාමි විවසනය सुनामी व्यसने प्रथम भूचाल प्रतिपाल सुनामी व्यसने मेवनी प्रदेश कीपेक भूचाल अवधान मुखदे मेक अपे सुनामी प्रतिपाल व्यसने प्रतिपाल प्रमीणी සෑම භූමිකම්පාවකටම පස්සේ සුනාමියක් එනවයි කියන මතයක් සිදු වෙන්නේ නැහැ සංජය විශේෂයෙන්ම මුහුදු පතුලේ සිදු වෙන විශාල භූමිකම්පාවකින් පස්සේ තමයි සුනාමි අවදානමක් සිදු වෙන්නේ නමුත් ලංකාව තුල පසුගියදා සිදු වුණු භූචලනවල හේතුව මේ ඉන්දු ඕස්ට්‍රේලියා කියන භූතැටිය තුල සිදු වෙන ක්‍රියාකාරීම් නිසා කියලා පසුගියදා මේ පරීක්ෂණ කරන භූවිද්‍යාඥයන් විසින් ප්‍රකාශ කරලා තිබුණා මෙය ඉදිරි කාලයේදී තවතවත් වැඩි වෙන්න ඉඩ තිබෙන බවක් ඔවුන් විසින් සඳහන් කළා තිබුණා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ 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 ඉන්දු ඕස්ට්‍රේලියා පැටිය තුල සිදුවෙන ක්‍රියාකාරීත්වය ඒ කියන්නේ සිදුවෙන චලනයන් නිසා ශ්‍රී ලංකාවට මෙය බෙහෙවින් දැනෙනවා බවත් ඒ වගේම ශ්‍රී ලංකා මුහුදු සීමාවේ කිලෝමීටර් 500ක් වමන දුරින් ඉදිරි කාලයේදී තවතවත් භූමිකම්පා සිදුවිය හැකි බවට භූචලන පිළිබඳව ගවේෂණය කරන භූවිද්‍යාඥයන් විසින් සඳහන් කරලා තිබුණා පසුගියදා පුවත්පත්වල මම දැක්කා. ඉතින් සුනාමි අවදානමක් ගැන විශේෂයෙන්ම සඳහන් කිරීමට මෙහි සඳහන් වෙලා තිබුණේ නැහැ. මොකද සුනාමි තත්ත්වයක් ඇති වෙන්න නම් විශාල භූමිකම්පාවක්. ඒ කියන්නේ රිච්ව මාපකයේ අඩු ගානේ 0.7ක් 8ක්කට වැඩිය ප්‍රමාණයක භූමිකම්පාවක් සිදු වන අවස්ථාවක තමයි භූමි සුනාමි අවදානමක් ඇති වෙන්නේ. ඒ වගේම මේවා ඊටම සුළු භූමිකම්පා හැටියට තමයි මේ සඳහන් කරලා තිබුණේ. නමුත් මේක ශ්‍රී ලංකාවේ ජනතාවට ඊටමත් අලුත් අත්දැකීමක්. භූමිකම්පා කියන දේවල් ලංකාව තුළ සිදුුනේ නැහැ. නමුත් මෙයක් එක් අවදානමක් අලුතෙන් ඇති කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ ජනතාවට. කෙසේ වෙතත් රටේ ජනතාව මේ භූමිකම්පා පිළිබඳ වැඩි අවධානයෙන් සිටීම මම හිතන්නේ වැදගත් වෙයි. ඒ වගේම තමයි පසුගියදා පත්තරවලත් අපිට දකින්න ලැබුණා ඒ වගේම අපේට හිටපු අග්‍රගන්නේ මම සිනමා විචාරකෙක් වශයෙන් හඳුනනොත් මම හිතන්නේ වැරදි මම වැරදි නෑ ඔහු තමයි තිස්ස අබේසේකරණුගේ මහත්මයාගේ වියෝ සරත් මහත්මයා මම හිතන්නේ රාජ්‍ය ගෞරව ඇතුව ඊයේ ඔහු අපෙන් සදහටම සමුගත්තා සරත් මහත්මයා ඔබගේ අදහස මොකද තිස්ස අබේසේකර මහත්මයා මම හිතන්නේ විචාරකෙක් අපිට හිටපු අග්‍රගන්නේ විචාරකෙක් තිස්සබේසේකර මහත්මයා සංජය චිත්‍රපට විචාරකයෙක් විතරක් නෙවෙයි ඊටමත් ප්‍රවීණ ශ්‍රී ලංකාවට ඊටමත් අගනා වටිනා චිත්‍රපට බොහොමයක් කලාමය චිත්‍රපට බොහොමයක් අපිට දායාද කළ අග්‍රගණ්‍ය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ඔහුගේ චිත්‍රපටි අතර කරුමක්කාරයෝ මහගෙදර විරාගය විශේෂයෙන්ම සිංහල සිනමාවට අරවින්දයක් බිහි කළ විරාගය අපි ඊටමත් ගෞරවනීය විදියට මතක් කළ යුතුයි තිස්ස අබේසේකරයන්ගෙන් බිහි වුණු සිනමා දායාදයන් හැටියට. ඒ වගේම ජනමාධ්‍යවේදී. ඒ වගේම වාමාංශික දේශපාලඥයෙක්. දේශපාලනයේ තුල ඔහු ඉතා විශාල චරිතයක් නොපෙළුණාට ඔහු වමේ දේශපාලනයේ තුල ඒ දේශපාලන ප්‍රබලයන් තුල එකට ගැවසුණු අවස්ථා අපි දැක්කා. විශේෂයෙන්ම මහා මාර්ගයේ ගමන් කළ පෙළපාලි තුල තිස්ස අබේසේකරයන් අපි දැක්කා. ලංකාවේ වාමාංශික දේශපාලන තලය තුළ ඔහු දැවැන්තේ. ඒ වගේම තිස්ස අබේසේකරගේ නැතිවීම මම හිතන්නේ ලංකාවට චිත්‍රපටි කලාමය චිත්‍රපටි බොහොමයක් අඩු වෙන වකවානුවක තිස්ස අබේසේකරයන්ගේ නැතිවීම සිංහල සිනමාවට විශාල පාඩුවක්. ඉතින් මම හිතන්නේ තිස්ස අබේසේකරයන්ී ඉතාමත් උසස් ගණයේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් ජනමාධ්‍යවේදියෙක් පිළිබඳව කතා කරන්න අපේගේ දැනුම මදි. නමුත් මාධ්‍යවේදීන් හැටියට පවන රූපහානාලිකාව මේ අවස්ථාවේදී ඔහුට ඉතාමත් ගෞරවයෙන් යුක්තව සාතිසේ සම්වේගය ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම තිස්ස අබේසේකර ඔබ නැවතත් ශ්‍රී ලංකාව තුළම ඉපදිලා අපිට අගනා චිත්‍රපටි බොහොමයක් නිෂ්පාදනය කරලා අපිට දක්නට අවස්ථාව ඔබෙන් නැවත අපිට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ඒ සමගම මම හිතන්නේ සංජය අපේ කාලයත් ඉතාමත් ඉක්මනින්ම අද දවසෙත් හමාර වෙලා තියෙනවා විශේෂයෙන්ම රට පිට රට වැඩසටහන ඔබට ඉදිරිපත් කිරීමේදී මේ අපේ කතා කරන බොහෝ දේවල් මම හිතන්නේ අපි පුවත්පත් බලලා පසුගිය සතිය පුරාම ඇසු කිව් දේවල් තුලින් තෝරාගත්තු දේවල් තමයි ඔබට ඉදිරිපත් කරන්නේ මම හිතන්නේ ඒ කොයිතරම් සාර්ථකද එහි තුල කොයිතරම් සත්‍ය ගැබ් වෙලා තියෙනවද කියන තීරණය කරන්නේ ඔබයි කෙසේ වෙතත් ලබන සතියේත් අපි මෙවැනිම වැඩසටහන තුලින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙනවා අපි නැවතත් මතක් කරනවා ලබන සතිය සම්පූර්ණ පැයක්ම ඔබ සමග ගත කරන්නට රට පිට රට වැඩසටහන් තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඉතින් කණු රූපයන් නාලිකාව තුලින් රට පිට රට වැඩසටහනින් ලබන සතියේ නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමු ගන්නවා ඔබට සුදායි රාත්‍රියක්